දැනුම ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින් සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී. අයිබෝවන්, බොහොම සුවදායක දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවය අපි සුභාරතී සංකතම් සභාව මේ විදිහට අද ආරම්භ කරනවා බදාදා දවසේ. අද සුභාරතී විශේෂ කැඳවීම ජාතික ගුවන්විදුලි කළ ආරාධනය පිළිගත්තේ සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා දයාගමගේ අමාත්‍යතුමා. අයිබෝවන් සුබදෙසනක්. අයිබෝවන්. හොඳයි විජය, සුබදෙසනක්. බොහොම ස්තුතියි. මේ දවස්වල මේ විප්ලවීය වෙනසක් කියන වචනේ අපි බය නැතුව පාවිච්චි කරනවා සමෘද්ධි ව්‍යාපාරයේ තුල. හැබැයි ඒ ගැන කතා කරන්න ඉස්සර වෙලා අමාත්‍යතුමා, මේ සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත කියන, සමාජ සුභසාධන කියන වචනේ අපිට බොහොම හුරුයි. නමුත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය කියන වචනේ අපි දන්නා තරමින් මේ අමාත්‍යංශයට එකතු කළේ ඔබේ නායකතුමන් අග්‍රාමාත්‍යතුමා. ඇයි එහෙම මේ ප්‍රාථමික කර්මාන්ත කියන වචනයක් මේ අමාත්‍යංශයට එකතු වුණේ, විශේෂපතයක් එකතු වුණේ? ඇත්තටම ප්‍රාථමික කර්මාන්ත කියලා ගත්තොත් එහෙම ඒක අලුත්ම අමාත්‍යංශයක්. ඔව්. මටත් මේ අමාත්‍යංශය හම්බුනේ පස්සේ මම බැලුවා මේ ප්‍රාථමික කර්මාන්ත කියන්නේ මොකද්ද, මේක කොහෙද තියෙන්නේ කියලා ඉවරලා. ඔව්. ඒතකොට තමයි මම දැක්කේ නවසීලන්තේ ගත්තොත් නවසීලන්තේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ තමයි ඇත්තම මුළු රටේම සංවර්ධනය රඳා පවතින්නේ. ඔව්. සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය, දීවරංශය, ඒ වගේම දැන් අපේ ඔය ආර්ථික කටයුතු, මේ ගොඩක් දේවල් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය තුලින් එක අමාත්‍යංශයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මට මේ අමාත්‍යංශය බාර දීලා මට ඒකේ තිබුණේ ඇත්තටම අපනයන කෘෂිකර්මය, කුළුබඩු අංශය මට බාර වුණා. ඒ වගේම අගේ දාමය වැඩි කරන වැඩසටහන් කරන්න කියන එක තමයි අගමැතිතුමා කිව්වේ. මේ වැලියුඩඩ් වැලියුඩඩ් කියන්නේ දැන් ඇත්තටම අපේ රටේ ගත්තොත් එහෙම අපි කුරුඳු ගෝණි කළා පිටරට යවනවා, ගම්බිරිස් ගත්තත් අපි ගෝණි කළා පටවනවා, රබර් යවනවා, හැම එකක්ම අපේ රටේ අගේ දාමයක් වෙන්නේ නැහැ. ඒතරේ අගේ දාමය වැඩි කරොත් අපේ එක පළවෙනි එක අගේ දාමය වැඩි කිරීම තුළ අපිට වගාකරුවන්ට, අපේ ගොවීන්ට, ඒ වගේම දැන් ගෙවතු වගාවල ඒ වගා කරන උදවියට හැම කෙනෙක්ටම මිල අපිට වැඩිපුර දෙන්නට පුළුවන් අපි අගේ දාමය වැඩි කරොත්. එහෙම නැත්තම් වෙන්නේ ඒවා කුණු කොල්ලට අපිට අපනයනය කරන්න වෙනවා. මොකද මේ හැමදේම රඳා පවතින්නේ ලෝක වෙළඳපොළේ මිල අනුව. එතකොට සාමාන්‍යයෙන් ඒක අපි ඉතිහාසයේ අපි අරගත්තොත් අවුරුදු 15ක් 20ක් විතර සාමාන්‍යයෙන් අවුරුදු 4කට 5කට සැරයක් අනිවාර්යයෙන්ම ලෝක වෙළඳපොළේ මිල පහළ යනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි ඕගොල්ලෝ හැම එක්කෙනෙක්ම දකිනවා ඇති දැන් දඹුල්ල වෙළඳපොළේ තියෙනවා අද ගොවියෝ වම්බුටු ගෙනාවා, එහෙම නැත්නම් බණ්ඩක්ක ගෙනාවා, එක්ක වල ගෙනාවා. අන්තිමට ඒ ගොවීන්ට තමන්ට වගා කරන්න ගිහපු වියදමවත් ලැබුණේ නැහැ. ඔව්. මොකද ඒ වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනයක් සිදු වුණොත් එහෙම එතකොට ඒකේ මිල බහිනවා. වගා කරනකොට හැමෝම එකම දේ වගා කරන ස්වරූපයක් පේනවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි, ඕනම රටක සාමාන්‍යයෙන් කෘෂිකර්මී හැම එකක්ම තරඟකාරීත්වයකට ගියත් ඒ තරඟකාරීත්වයකට ගියාම එතකොට හැමෝම බලන්නේ වැඩි ලාභයක් ගන්නනේ. එතකොට මිල යම්කිසි දෙයක වෙළඳපොළට අවශ්‍ය කරන ප්‍රමාණයට නිෂ්පාදනයක් නැත්නම් ඒකේ මිල ඉහළ යනවා. මිල ඉහළ යනකොට එතකොට කෙටි කාලීන වගානම් එතකොට විශාල ප්‍රමාණයක් එකපාරටම ඒ කෙටි කාලීන වගාවට යොමු වෙනවා. මොකද ඒකෙන් වැඩි ලාභයක් ගන්න බලාපොරොත්තු වෙන. එතකොට එකපාරටම අස්වැන්න විශාල ප්‍රමාණයක් එනකොට වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණයට වඩා එතකොට එකපාරටම මිල බහිනවා. ඒ ස්වභාවය මුළු ලෝකෙම තියෙනවා. ඒක නිසා තමයි අද අලුත් තාක්ෂණය අපිට අවශ්‍ය කරලා තියෙනවා. අලුත් තාක්ෂණයත් එක්කලා එතකොට ඒකට අවශ්‍ය කරන ශීතාගාර, ඒ කියන්නේ කල් තබා ගැනීමට අවශ්‍ය කරන
ඒ ගබඩා පහසුකම් ඒ වගේම අපි ගත්තොත් එහෙම අගේ දාමය වැඩි කරලා අපිට කල් තබා ගැනීමට තිබෙන ක්‍රම. දැන් අපි කුරුඳු වගේ එකක් ගත්තොත් එහෙම ඒ කුරුඳු වල තියෙන ඖෂධීය ගුණය අපිට වෙන වෙනම ඒවා අපිට අරගෙන එතකොට ඒවා අපිට පුළුවන් කෙලින්ම මේ කියන්නේ ෆාර්මසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට දැන් බිහිත් නිෂ්පාදනය කරන ඔය විශාල ලෝකේ තියෙන විශාලම සමාගම් වලට අපිට ඒවා විකුණන්නට පුළුවන් වැඩි ගණනකට. දැනට වෙන්නේ අපි එවැනි දේවල් වෙන රටවල් වලට ගිහිල්ලා ඉන්දියාවට ඒ වගේම මෙක්සිකෝවට ඒ වගේම තව වෙන රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වලින් ඒවා ඒ වැලියු ඇඩිෂන්ස් ටික කියන්නේ අගේ දාමේ වැඩි කරන ක්‍රියාදාමයේ හි සිද්ධ වෙලා එතකොට ඉහින් තමයි මේ ඒවයි ඒ රටට තමයි ඒකේ වාසිය ලැබෙන්නේ. අපි තොග පිටින් යවනවා එයාලා ඉතාලම සංයුක්ත කරලා මේ යම සියුම් විදිහට යම් යම් නිෂ්පාදනය කරලා. ඉතින් අතන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තුලින් මම සතුටු වෙනවා මට පුළුවන් වුණා ලෝක බැංකු ව්‍යාපෘතියක් අරගන්න. ඒ ලෝක බැංකු ව්‍යාපෘතිය වලින් තුලින් මම යෝජනා කළා අපේ දේශීය කර්මාන්තකරුවන්ට ඒ දේශීය ව්‍යවසායකයන්ට ඒ කියන්නේ දේශීය නිෂ්පාදනකරුවන්ට අපි ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඒවා අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට ගේන්න අලුත් මේ අලුත් මිෂින්ස් ඒගොල්ලන්ට යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න. එතකොට ඒ වගේ දේවල් වලට ඒගොල්ලන්ට අපිට මුදල් දෙනවා. එතකොට අලුතෙන්ම ව්‍යාපාරයක් කවුරු හරි පටන් අර ගන්නවා නම් සාමාන්‍යයෙන් කාගේ හරි අතේ ලක්ෂයකමාරක් තියෙනවා නම් එයාට පුළුවන් ලක්ෂ 15ක ව්‍යාපාරයක් පටන් ගන්න. ලක්ෂ 7මාරක් අපි සහනයක් දෙනවා. තව එතකොට ඉතුරු මුදල අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ඒගොල්ලන්ට ණය පහසුකමක් ලබා දෙනවා. එතකොට මේක කුඩා ව්‍යාපාරිකයන්ට, මධ්‍යම ප්‍රමාණික ව්‍යාපාරිකයන්ට, ලොකු ව්‍යාපාරිකයන්ට මේ සහනය පමණක් අපි ලක්ෂ 1500ක් වෙනකම් වැඩි කරලා තියෙනවා. හරි. දැන් මේ සමාජ සුබසාධන සහ විශේෂයෙන්ම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මේ අමාත්‍යාංශයේ විෂයපතය අමාත්‍යතුමා තීරුම් මරන් තියෙන ආකාරය පිළිබඳව තමයි මේ පැහැදිලි කර ගැනීම අපි කළේ. ඒ පැහැදිලි කිරීමත් එක්ක අපි අර කලින්ම කතා කරපු වචන දෙක අපහු පාවිච්චි කරනවා අමාත්‍යතුමා. ඔව්. අමතර විජය කියනවා නම් අත වශයෙන්ම මගේ විෂයපතයට ඇතුල් වෙන්න ඕනේ නියම ආකාරයට ගත්තොත් එහෙම ඇත්තටම මේ දැන් ඔක්කොම ප්‍රාථමික කර්මාන්ත. දැන් ප්‍රාථමික කර්මාන්ත කිව්ව මැටි කර්මාන්තය, එතකොට ගඩොල් නිෂ්පාදනය, එතකොට ඒ වගේම දැන් අපි වැලි වලින් කරන නිෂ්පාදන ගත්තත්, එතකොට මිනරල්ස් වලින්, එතකොට ඒ අමුද්‍රව්‍ය යොදවලා පාවිච්චි කරන දේවල් මේකේ මුල් අදියර අනිවාර්යයෙන්ම එන්නේ ප්‍රාථමික කර්මාන්ත හැටියට. සිමෙන්ති නිෂ්පාදනය ගත්තොත් මේවා ඔක්කොම ඇත්තටම ප්‍රාථමික කර්මාන්ත වලට තමයි එන්නේ. එතකොට ඊ අංශය මෙතන මේ අමාත්‍යාංශයේ යටතේ තව දියුණු කරන්නට ඕනේ. එතකොට ඊළඟට අර අනිත් පැත්තෙන් මට තව දීලා තියෙන එක තමයි අර value additions කියන්නේ innovations. දැන් අපේ මේ දැන් මගේ අමාත්‍යාංශය ගත්තොත් මට වෙනම කියලා විෂයපතයක් නැහැ. කෘෂි කර්මාන්තය එක වෙනම ඇමතිවරයෙක් ඉන්නවා, ධීවර කර්මාන්තයට වෙනම ඇමති කෙනෙක් ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මේ කිරි නිෂ්පාදනය වැනි ඒ පශු සම්පත් කියලා වෙනම අමාත්‍යාංශයක් තියෙනවා. එතකොට ඒකට අමතරව තව ග්‍රාමීය කටයුතු කියලා තව අමාත්‍යාංශයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම එකට ගත්තොත් එහෙම එතකොට මම කරන්නේ මගේ අමාත්‍යාංශය තුළින් මේ අමාත්‍යාංශ වලින් හිතන්නේවත් නැති දේවල් මම ගොඩාක් පටන් අරන් තිනවා. ඒ එකක්වත් මම රජයේ වෙනම ආයතන පීටෝ ගිනිවර වෙලා ඒවත් එක්ක නෙවෙයි මම පටන් අරන් තින්නේ. දැනට මම ඒ ව්‍යවසායකයන් එක්ක, එහෙම නැත්නම් වාණිජ මණ්ඩල, ඒ වගේම ඒ වෙනම අපි ගත්තු ග්‍රාමීය සමಿತಿ ඒවත් එක්ක තමයි එකතු වෙලා මම ඒව පටන් අරගෙන තියෙන්නේ. එතකොට මම කරන්නේ ආර්ථිකයට විශාල තල්ලුවක් ලබා දෙනවා. මේ වගේ මේ ඒ කියන්නේ අලුතෙන් හිතලා තමයි මම හැමදේම කරන්නේ. අන්න ඒ නිසා තමයි අපි අර මේ දවස්වල මේ සිද්ධ වෙන්නේ විප්ලවීය වෙනස්කම් රසක් කියලා ආරම්භෙහිම සඳහන් කළේ. දැන් අපි කෙලිම මාතෘකාවට එමු අමාත්‍යතුමා. අද මේ දයාගමගේ අමාත්‍යතුමා ගුවන්විදුලියට ඇවිල්ලා අපිත් එක්ක මේ කතා කරන්නේ. දැන් මේ දවස්වල සමෘද්ධි ව්‍යාපාරය තුළ විප්ලවීය වෙනස්කම් රසක් සිද්ධ වෙනවා. හැබැයි අමාත්‍යතුමා, කොටසක්
මේ වැඩේට ප්‍රශංසා කරනවා, තවත් කොටසක් මේ වැඩේට චෝදනා කරනවා. ඇයි මිනිස්සු චෝදනා කරන්නේ බනින්නේ? එකක් විජය, ඇත්තටම කොහොමද මේ සමුද්‍ර වැඩසටහන පටන් ගත්තේ? මේක පටන් අරගත්තේ ප්‍රේමදාස් ජනාධිපතිතුමා. ප්‍රේමදාස් ජනාධිපතිතුමා ජන සවිය කියන වැඩසටහන පටන් අරගත්තා. මමත් එදා තරුණෙක්. අපිට එකපාරටම කැඳවීමක් ජනාධිපතිතුමාගෙන් කියලා මගේ නමටත් කැඳවීමක් ලැබුණා. ඔව්. මමත් ගියා. එතකොට ව්‍යාපාරිකයෙක් හැටියට තමයි මම ඒකට සම්බන්ධ වුණේ. ඉතින් එතුමා කිව්වේ මම ජනතාවට පොරොන්දුවක් වුණා. රැකියාවක් හරි තමුන්නාන්සේලාව සයිබල ගන්වන්නකම් අවුරුදු දෙකක් යනකම් මම රුපියල් 2000 ගානේ දෙනවා කොටස් වශයෙන්. හැබැයි මට මේක දී ගන්න බැහැ. මොකද දැන් එතුමා කොටසකට රුපියල් 2000 ගානේ දෙනවා. ඒ කොටස අයින් කළා තව කොටසක් ඒකට ඇතුල් කරන්න ඒ උදවිය සයිබල ගන්වන්න ඕනේ. ඒ කියන්නේ ස්වයන් රැකියාවකින් ඔවුන්ගේ ආදායම් වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට රැකියාවක් හොයලා දෙන්න ඕනේ. එතකොට ඒක එතුමට කරගන්න බැරුව එතුමා අපිට එදා කිව්වේ මට මේක තනියෙන් කරන්න බෑ, මට උදව් කරන්න. ඔව්. ඉතින් ඒ අවස්ථාවේ අතවශයෙන්ම ওই 200 ඇඟලුම් කම්මල් ව්‍යාපෘතිය ආරම්භ වුණා. ආරම්භ වුණා. ඉතින් අදහස ඇත්තටම කුමා දේවපුර මැතිතුමා තමයි ඒ කාලේ ওই ප්‍රේමදාස් ජනාධිපතිතුමාට දුන්නේ. ඒ කාගේ හරි හොඳ අදහසක් නම් එතුමා ඒ අදහස අරගත්තා. අදහස අරගෙන ඒක ක්‍රියාත්මක කළා. එතකොට 200 ඇඟලුම් කම්මල් ව්‍යාපෘතියේ පිටිපස්සෙන් අතවශයෙන්ම හිටියේ කවුරුවත් නෙවෙයි. දැන් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් යෝධ ශක්තියක් දුන්නා. ඒක කාටවත් තේරුණේ නැහැ. මොකද එතුමා මේ මාධ්‍යයට හරි මේ ඇවිල්ලා ඉවර වෙලා මාධ්‍ය රඟපෑම් කරේ නැති වුණාට එතුමා එතුමට බාර දීලා තිබුණු ඒ වගකීම හරියාකාරව ඒ කර්මාන්ත පුර, කියන්නේ අපි ගත්තොත් ඔය කඩුනායක, බියගම, කර්මාන්තපුර ඒව ඔක්කොම රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි කර්මාන්ත ඇමතිවරයා හැටියට ඒ කටයුතු එදා කරේ. ඒ නිදහස. එතකොට ඔව්. එතකොට මේ 200 ඇඟලුම් කම්මල් ව්‍යාපෘතියේ මමත් එදා මට පුළුවන් විදියට විජය 500කට රස්සාව දුන්නා. ඔව්. ඒ කියන්නේ ඇත්තටම 30 දවස් 37කින් ගොඩනැගිල්ලක් හදලා මාස 3ක් ඇතුළත 77 වෙනි කර්මාන්ත ශාලාවේ හැටියට ප්‍රේමදාස් ජනාධිපතිතුමා ඇවිල්ලා ඒක විවෘත කරා. ඉතින් එතුමා මට කර්මාන්ත ශාලාවට එනකොට මට කිව්වේ ඇයි මේක මෙච්චර ලුකුවට හැදුවේ කියලා. මං කිව්වා ජනාධිපතිතුමනි, මම 1000කට රස්සාව දෙන්න තමයි හිතලා හැදුවේ. දැන් 500ක් ඉස්සෙල්ලා ගත්තා කියලා. ඒ පාර hina වෙලා මට කිව්වා, මට වෙනවා ඔබතුමාට හොඳ හැකියාවක් තියෙනවා. ඒක නිසා බැරිද තව කර්මාන්ත ශාලා 3-4ක් දාන්න කියලා වෙලා. ඉතින් මෙන්න මේ වගේ ඒ විවාසකයන් උනන්දු කරමින් ජනාධිපතිවරයා එම කර්මාන්ත ශාලාවම විවෘත කරන්න පුද්ගලිකවම ගියා. මේක තුල දැන් ඉදත් මිනිසු බනින්න පටන් ගත්තා. යට ඇඳුම් මහනවා, මේක මේ සුද්ධියන්ට ජංගි මහනවා, ওই වගේ නොඑක් අවලාද කියන පටන් ගත්තා. ඒවට උත්තර දුන්නා ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස මහත්තයා ඒවට උත්තර දුන්නේ එදා 10%කටත් වඩා තිබුණු අපනයන ආදායම ඇඟලුම් වලින් 54%ක් වෙනකම් වැඩි කළා. එහෙම තමයි එතුමා උත්තර දුන්නේ. ඊට පස්සේ අද ගත්තොත් අදත් 43%ක් අපි ඇඟලුම් වලින් තමයි ගන්නෙ. එතකොට දැන් ওই යුද්ධේට අපි විශාල වශයෙන් ආයුධ ගෙන්නන්න ඕනුණා. එතකොට මේවට ගෙවන්න ඕනුනේ ඩොලර් වලින්. එතකොට ගිය රජයේ විශාල වශයෙන් මුදල් නාස්ති කරා. නයිට් රේස් පැදින්න, ওই රේස් කාර් ගේන්න, ඊළඟට ඔය ඉන්දීය නළු නිළියන් ගෙනල් ඉවර වෙලා මෙහි මහා විශාල වශයෙන් මේ උත්සව පැවැත්තුවා. හරි. එතකොට මේවා ඔක්කොටම වියදම් කරේ අපි විදේශ මුදල්. එතකොට මේවා ඩොලර් වලින් අපි වියදම් කරනකොට මේ ඩොලර් කවුද හම්බ කරලා දුන්නේ? අර විදේශ රැකියාවට. ඔව්. අර අහිංසක ගම්වල ඇඟලුම් කම්මල වැඩ කරපු තරුණ තරුණියන්ගේ රැකියාවේ අභිමානය නැති කරා මේගොල්ලෝ නොයි කතා කියලා. හැබැයි ඒ උදවිය තමයි මේ මුදල් ඩොලර් ටික අපේ රටට හොයලා දුන්නේ. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් අතවශයෙන්ම ගත්තම එදා මෙන්න මේ ආකාරයට එදා ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමාට මිනිස්සු බැන්නා, දොස් කිව්වා. ඒතර අදත් දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න මේ ජනසවිය කියන එක දැන් පහුගිය කාලේ මේක සමෘද්ධිය වුණා.
සමෘද්ධිය වෙලා මේ සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගත්තා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා බැලුවේ දැන් අපිට කිව්වේ නෑ කතා කරනකොට UMP කාරුන්ට විතරක් රස්සාව දෙන්න. එහෙම මොනවත් අපිට කිව්වේ නෑ. එතුමා අපෙන් ඉල්ලීමක් කරේ එකම සුදුසුකම දුප්පත්කම බලන්න කියලා. ඔව්. ඒ ඉච්චරයි අපි බැලුවේ. එතකොට දැන් ඒ ආකාරයට එදා ඇති වුණ එක එක සමුද්‍රය වෙලා මේක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. ඊට පස්සේ අද මම බැලුවා මේ අමාත්‍යංශය මට ලැබුණම මේකේ ලක්ෂ 14ක් ඉන්නවා සමෘද්ධිය ගන්න කට්ටිය. මේ ලක්ෂ 14න් 183ක්ම අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධිය එක දිගට ගන්නවා. ඒ කියන්නේ අර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අර සංකල්පය ඒක පොඩ්ඩක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ දිගටම දුප්පත්කමේ රැඳිලා තියෙනවා. දුප්පත්කමේ රැඳීමට වඩා එකම කණ්ඩායමකට මේක දෙන ගමන් ඒ උදවිය තමන්ගේ දේශපාලන වැඩකොළඹවට පත් කරගෙන ඊට පස්සේ මේ දේශපාලන ව්‍යාපාරයේ මිහිපුවක තමයි මේ කට්ටිය කරලා තියෙන්නේ. එතකොට විශාල වශයෙන් දැන් අපි මේක බාර මං හිතන්නේ 2015 ආණ්ඩුව එනකොට සමෘද්ධිය නිලධාරීන්ට ගෙවුවා බිලියන 13ක්. ඔව්. බිලියන 13ක්. වැටුප්. වැටුප්. එතකොට සමෘද්ධි ලාභීන්ට ගෙවුවෙත් බිලියන 13යි. එතකොට මේක අපේ රජයේ තුන්ගුණයකින් වැඩි කරලා සමෘද්ධි ලාභීන්ට දෙන ප්‍රමාණය. නමුත් දැන් චෝදනාව තියෙන්නේත් නිලධාරීන්ගේ ලේඛන පැත්තකට දාලා පාක්ෂිකින් පිරිසකට සමෘද්ධිය දෙන්න දයාගමගේ ඇමතුමා ඇතුළු පිරිස කටයුතු කළා කියලානේ. මේක සම්පූර්ණ වැරදි කතාවක්. ඒකට හේතුව එකක් දැන් අද අරගත්තොත් එීම අපි වෙනම ලක්ෂ 6කට සමෘද්ධිය දෙන්න මුදල් වෙන් කළා. එතකොට නිලධාරීන් ගත්තොත් නිලධාරීන්ට යන වියදම අලුතෙන් වැඩි වුණ වැටුප් වැඩිවීමත් එක්ක බිලියන 13 16ක් වෙලා තියෙනවා. එතකොට මේ පාර අයවෙන් එතන බිලියන 16යි තව බිලියන 51ක් අර 39 51ක් වෙනකම් වැඩි කර අලුතෙන් ලක්ෂ 6කට අපි සමෘද්ධිය ලබා දෙන්න මුදල් වෙන් වුණා මට අයවෙන්. එතකොට දැන් මේ ලක්ෂ 6 අපි කොහොමද තෝරගත්තේ? එතකොට දැන් මම ගත්තේ මේ සමෘද්ධි නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින් තෝරගත්ත ලයිස්තුව. එතකොට මේ තෝරගත්ත ලයිස්තුවෙන් අපි පළවෙනි අදියරේ 450,000කට අපි දීලා ඉවර කරනවා මේ පොසොන් පොයට ඉස්සෙල්ලා. දෙකක් විතරක් පොඩ්ඩක් කල් ගියා. නැත්තම් මම තැලසුම් කරේ පොසොන් පොයට ඉස්සෙල්ලා දෙන්න. අගමැතිතුමා මගෙන් ඉල්ලීමක් කරා ගංගාරාමේ පොඩි හමුදුරුවෝ බලන්න යන්න බැරි වුණා. ඒක නිසා මම දීපු දිනේ එතුමා මේ ඒක සිංගප්පූරුවේ ගිහිල්ලා හාමුදුරුව බලන්න යන්න ලෑස්තිලා හිටපු නිසා මගෙන් ඉල්ලීමක් කරා. එතකොට ඒක 19 වෙනිදාට කල් ගියා 18 වෙනිදාට. එතකොට ඒ වගේම සජිත් ප්‍රේමදාස ඇමතුමාගෙත් එතුමාගේ තියෙන නිදහසත් එක්ක එතුමාගේ විශේෂයෙන්ම එතුමත් ජනාධිපතිතුමා ප්‍රේමදාස ජනාධිපතිතුමා ගේ උපන්දිනය 23 වෙනිදා. ඒක නිසා එතුමත් ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේක පටන් අරගත්ත නිසා අපි අන්තිම එක යොදාගත්තා 22 වෙනිදාට හම්බන්තොට තියන්න. නැත්තම් මං ඉස්සෙල්ලා හිතුවේ මේක පොයට ඉස්සෙල්ලා ඔක්කොම ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ මම අවස්ථාවක් දුන්නා ඕනම එක්කෙනෙක්ට සමෘද්ධිය ලැබිලා නැත්තම් ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. එතකොට මේ ඇප්ලිකේෂන්ස් වලින් එතකොට මම ඉතුරු කට්ටිය ඔක්කොම තෝරලා සුදුසු කට්ටියට ලබා දෙන ක්‍රමයක්. දැන් ඉතින් සරලව කියනවනම් අමාත්‍යතුමා ඔබ මේ මීට පෙරත් මේ මැදිරියටම ඇවිල්ලා ඔය අසනෙම වාඩි වෙලා සමෘද්ධි හිමිකම් ලාභීෙක් තෝරාපත් වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. නමුත් චෝදනා වරින් වර එල්ල වෙනවා. දැන් උපාධිධාරීන්, ශිෂ්‍යත්ව ලාභීන්, ඩිප්ලෝමාධාරීන්, ඡන්දදායකින් තෝරාපත් වෙන ක්‍රමයක් තියෙනවා මේ රටේ. ඒ වගේ සමෘද්ධි ලාභීෙක් තෝරා ගන්න ක්‍රමය ආණ්ඩුව කොහොමද නිශ්චිතව තීරණය කළේ? ඒක දින ගොඩක් දේවල් කතා කරන්නේ සරලව කියන්න වෙනවා. මේ විලා සාමාන්‍යයෙන් සරලව ගත්තොත් එීම අපි බලන්නේ ආදායම එක්කෙනෙක්ගේ ඒ රුපියල් 6000කට වඩා අඩු. කියන්නේ අපි තුමුකෝ 5 දිනක් ඉන්න පවුලක් නම් ඒ කියන්නේ රුපියල් 30000කට වඩා ආදායමක් තියෙන කට්ටිය තමයි ඒකට තේරෙන්නේ. දැන් උදාහරණයට හැටියට ගත්තොත් පවුලක 10 දිනක් ඉන්නවා නම් ඒ කියන්නේ රුපියල් 60000කට අඩු ආදායමක් තියෙන පවුලක් මේ සමුද්‍රියට අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒ තෝරගත්තේ ගමේම අය වෙතින්ද නැත්නම් ඒ එහෙම ක්‍රමයක් හදුවා නේද අලුතින්? ඇත්ත වශයෙන්ම දැන් ඊළඟ ක්‍රමය ඒක දැන් ගමට බාර දෙන්නේ. නැත්නම් ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ මේ ඔක්කොම ගත්තම නිලධාරීන් ගත්තොත්
80%ක් විතර ඉතා හොඳ අවංක ඉතාමත්ම උනන්දුවෙන් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. මේකේ 10%ක් විතර ඉන්නවා දේශපාලනය කරන උදවිය. ඒ කියන්නේ මේ සමෘද්ධි ලාභීන්ගේ ඡන්දෙන් තේරිලාපත් වෙච්ච ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු පළාත් සභාවට පවා ගිහිපු උදවිය ඉන්නවා. එතකොට මේගොල්ලෝ තනි කර යැපෙන්නේ මේ සමෘද්ධි ලාභීන්ගේ ඡන්ද මත. එතකොට ඒ උදවියට පත්තු වෙලා. මොකද මේගොල්ලෝ කල්පනා කරනවා දැන් මේ අලුතෙන් සමෘද්ධිය දුන්නට පස්සේ දැන් මේ තියෙන ක්‍රමය වෙනස් වුණොත් එහෙම අපිට මොකද වෙන්නේ? පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය. කොටින්ම කිව්වොත් එහෙම එක නිලධාරි කණ්ඩායමක් ගෙනල්ලා මම කිව්වා දැන් මේ අපි මේ මිනිස්සුන්ගේ යැපෙන මානසිකත්වය අපි අයින් කරලා ඉවර වෙලා මේ මිනිස්සුන්ගේ ආදායම අපි වැඩි කරන්න ඕනේ. එක පවුලක ආදායම අඩුම වශයෙන් රුපියල් 105,000ක් අපි කරන්න ඕනේ. ඒ ඉලක්කය කරා යන්න ඕනේ කියලා. එක පාටම 3 දෙනෙක් විතර මගෙන් ඇහුවා සර් එතකොට අපිට මොකද වෙන්නේ කියලා. කෙලිම ඇහුවා. ඒ කියන්නේ සමහර සමෘද්ධි නිලධාරීන්ගේ මනස තියෙන්නේ දැන් බැරි වෙලා හරි මේ සමෘද්ධි ලාභීන් ටික නැති වුණොත් එම අපේ රැකියාවලුත් අහිමි වෙයි කියන මනසක් තියෙන උදවිය ඉන්නවා ගොඩක්. ඒ කියන්නේ හරියට හිඟන්නගේ තුවාලේ නැති වුණොත් එම හිඟා ගන්න බෑනේ. එතකොට සමහරු හිතනවා මේ රැකියාව මේ දුප්පත් මිනිස්සු හිටියොත් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ හැමදාම මේ දුප්පත්කමේ තියන් හිටියොත් අපිට මේ රස්සාව තියෙනවා. මේගොල්ලෝ බැරි වෙලාවත් නැති බැරිකමින් ඉවත් කරොත් එහෙම රස්සාව නැහැ කියලා. එතුමා රටේ චෝදනාවක් තියෙනවා, මතයක් තියෙනවා, දේශපාලඥයින්ටත් පැවැත්ම තියෙන රටේ දුප්පතුන් දිගටම හිටියොත් කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද මමත් ඡන්දවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ගත්තොත් එහෙම මම නම් එක මිනිහෙක්ගෙන්වත් කවදාක්වත් ඡන්දයක් ඉල්ලලා නැහැ. මගේ අංකේ මේකයි මට මනාපයක් දෙන්න කියලා මං කවදාක්වත් කියලා නැහැ. අපි පොදු වැඩ කරන්න පුරුදු වුණේ පොඩි කාලේ ඉඳන්. ඒකට හේතුව මගේ දෙමව්පියෝ ඉතා කුඩා කාලේ නැති වුණ නිසා අපේ බුද්ධ ධර්මයත් එක්ක බුදු දහමේ කියලා තියෙන විදිහට ඒ උදවියට පින් දෙන්න අපි පින් කරා. එතකොට පින් කරනකොට හාමුදුරුවන්ට දානයක් දීලා ඒක විතරක් පිනක් හැටියට සැලකුවේ නැහැ. අපි නොඑක් ආකාරයේ පොදු වැඩ කරා. එතකොට අපි දරුවන්ට ශිෂ්‍යත්ව දුන්නා, වෛද්‍ය සායන කරා. එතකොට මේ ගත්තොත් එහෙම 5 ශිෂ්‍යත්ව 10 මේ විභාගෙට අපොසේ සාමාන්‍ය පෙළ විභාගයේ අපොසේ උසස් පෙළ මේ සම්මන්ත්‍රණ. එතකොට මේ වගේ දේවල් වෙනුවෙන් මං ව්‍යාපාරයෙන් හම්බ කරන මුදල් වලින් කොටසක් ඇත්තටම 300,000ක් විතර වගේ මම වියදම් කරා මේ වගේ දේවල් වලට ඒ කාලේ. ඉතින් දේශපාලනයට එන්න හේතුවත් හැමෝගෙම ඉල්ලීමත් අපි පොදු වැඩ කරන නිසා අපිට දේශපාලනයට එන්න කියලා. ඉතින් ඒක නිසා සමහර උදවිය ඇති මේ අර කියනවා වගේ මේ බයිසිකලෙන් ඇවිල්ලා පැජරෝ වලින් යන හරිද එහෙම උදවියත් ඇති. නමුත් මේ අපි දේශපාලනයට ආවේ එහෙම නෙවෙයි. අපි දේශපාලනයට ආවේ යමක් ඇත්තටම ජනතාව වෙනුවෙන් යමක් කරන්න, රට වෙනුවෙන් යමක් කරන්න. හරි. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය උඩ තමයි මම වැඩ කරන්නේ. අද මේ සමෘද්ධි ලාභීන් ගත්තොත් දැන් මේ අලුතෙන් දෙන සමෘද්ධි ලාභීන්ගේ මට අවශ්‍ය කරන්නේ මනස වෙනස් කරන්න. දැන් මට බනිනවා, මට දොස් කියනවා, හරි එදා මට යන්න බැරි වුණා අපේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර මැතිතුමත් ප්‍රශ්නයක් අහලා තිබුණා පාර්ලිමේන්තුවේ. එදා මට වැඩ අධික නිසා මට යන්න බැරි වුණා. ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නේ? අපි හිටියා. ටිකක් මේ කේලමක් කියනවා නෙමෙයි, එසැනින් ඔබතුමාට වාර්තා වෙන්න ඇති. ටිකක් හොඳටම බැන්නා. ඔව්. ඉතින් මට බැන්නා කියලා චෝදනාවකුත් තිබුණා. ඒත් මම ඉතින් කඩාගෙන ආවා. නමුත් ඒ වෙලාව වෙනකොට ඉතින් ප්‍රශ්නෙට උත්තරේ ගිහිල්ලා ඉවරයි. ඉතින් මගේ ප්‍රශ්නෙට මම උත්තරේ දෙනවා. මම කවදාකවත් කවුරුත් ප්‍රශ්නයක් ඇහුවොත් මේ මග ඇරලා නැහැ. ඔව්. ඒ ප්‍රශ්නේ පදනම තමයි ඒකටමා. දැන් අපි එතෙන් ටෙමු. දැන් ඊයේ අපි S2 දැක්ක ගම්පහ නගරේ සමෘද්ධි ලාභින් 35,000කට විතර මේ සමෘද්ධි හිමිකම් ලබා දීමේ සංකේතවත් කිරීමේ උත්සවයේ පැවැත්තුණා. හුඟක් අය ආවේ සාමාන්‍ය ඇඳුම් වලින් සැරසිලා. ආපහු ගියේ ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන. අඹපැලේකුත් අතේ තිබුණා. හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සව කොහොමද ඇමතිතුමා සංවිධානය වෙන්නේ? පළවෙනියෙන්ම ගත්තොත් එහෙම මම ওই උත්සව කියන වචනේ ඔබතුමාට කියනවා ඉවත් කරගන්න කියලා. මොකද මම එක උත්සවයක්වත් තියලා නැහැ. ඒ හැම එකක්ම මම දැනුවත් කිරීමේ වැඩසටහන් තමයි මම පවත්වලා තියෙන්නේ.
එතකොට මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරේ දිගමඩුල්ලේ මේ ආකාරයට තියලා මම හිතුවේ සමෘද්ධිය බෙදලා දෙනවා කියලා දවස් දෙකෙන් මේක ඉවර කරන්න මම සැලසුම් කරේ. ඔව්. නමුත් ඇත්තටම ජනාධිපතිතුමත් එක්ක චීන සංචාරයට මාත් එක්ක එකතු වුණා තලතතුකෝරල ඇමතිතුමිය. එතුමිය මම මේක ගැන කතා කරනකොට එතුමිය මගෙන් ඉල්ලීමක් කළා, දයා අයියා ඕක අම්පාරේ විතරක් තියන්න එපා, අපේ දිස්ත්‍රික්ක වලටත් මේක තියන්න කියලා. මොකද ඒගොල්ල හැම එක්කෙනෙම කිව්වේ මේක සමෘද්ධිය දෙනකොට මිනිස්සුන්ට අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් අනිවාර්යයෙන්ම කරන්නට අවශ්‍යයි කියන එක. ඉතින් මං හිතුවා මම පුද්ගලිකව යන්න ඕනේ මේ හැම තැනකටම. ගිහලා මිනිස්සුන්ට මේ යැපෙන මානසිකත්වය මිනිස්සුන්ගෙන් ඉවත් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම පුද්ගලිකව ගිහිල්ලා ඇත්තටම මං මේ මිනිස්සුන්ට කතා කරනවා. දැන් ඕගොල්ලන්ට එතන ආපු මිනිස්සු යනකොට 10 දෙනෙක් එක්ක කතා කරොත් එහෙම අඩු ගානේ 4 දෙනෙක් හරි 5 දෙනෙක් හරි ගියයි එතනින් යනකොට යන්නේ ඒ යැපෙන මානසිකත්වයෙන් ඉවත් වෙලා. ඒ ආපු සිතුවිලි අනුව නෙවෙයි කියලා. නෙවෙයි. ඒ කියන්නේ දැන් සමෘද්ධිය ගන්න හැමෝම යැපෙන මානසිකත්වයකින් ඉන්නේ. ඒතර මට අවශ්‍ය කරන මේ යැපෙන මානසිකත්වයෙන් මේ කට්ටිය මුදව ගන්න. ඒකට මම හැදුව තේමාව තමයි අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව. එතකොට මේකට යන විශාලම මුදල මොකද්ද? මේක අපිට උත්සව ගන්න ශාලා නිතින්නේ අපිට මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න. එතකොට 4500 ඔක්කොම අපි 4500 5000ක් එක තැනකට ගේන ඔක්කොම එතකොට 5500ක් විතර වෙනවා. නිලධාරීන් ඔක්කොම එනකොට අඩුම වශයෙන් 5500ක් වෙනවා. එතකොට 5500ක් 6000ක් දාන්න පුළුවන් ශාලාවල් එකක්වත් ලංකාවේ කොහෙවත් නැහැ. ඔව්. එතකොට මේකට අනිවාර්යයෙන්ම අපිට මේ මිනිස්සුන්ට ඒ ජනතාව ආපුවම ඒ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න අවුවේ තියාගෙන අවුවේ කියන්න බෑනේ. එතකොට මේ වගේ විශාල පිරිසකට සාමාන්‍යයෙන් ඇත්තටම දැන් ගත්තොත් එහෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි කරනවා නම් සාමාන්‍යයෙන් 80ක් 80කට වඩා ගන්නේ නැහැ. එතකොට 80ක මොකක් හරි ශාලාවක හෝටලයක හරි එයා කන්ඩිෂන් කාමරයක තමයි මේ ට්‍රේනින් අරව මේ ඔක්කොම කරන්නේ. එතකොට ඊයේ වෙනුවෙන් සාමාන්‍යයෙන් එක්කෙනෙක් වෙනුවෙන් අඩුම වශයෙන් රුපියල් 5000ක් 6000ක් විතර වියදම් කරනවා. අපිටත් ආයතන තියෙන නිසා අපි මේ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් මනස වෙනස් කරන්න අපේ වැඩ කරන සේවකයන්ගේ අපි එක සේවකයෙක් වෙනුවෙන් රුපියල් 5000ක් 6000ක් අඩුම වශයෙන් වියදම් කරනවා. සමහරවල් ඒයටවත් ඒක තේරෙන්නේ නැහැ. ඔව් ඒ කට්ටියට තේරෙන්නේ නැත්නම්. එතකොට දැන් මේ ජනතාව මෙතනට ගෙනහැල්ලා ඔවුන්ට වාඩි කරලා එක පැය දෙකමාරක් තුනක් එතන ඉන්න පුළුවන් වෙන්න අපි ඉඩ සලසලා දෙන්න ඕනේ. එතකොට එවැනි ශාලාවක් මට අවශ්‍ය වෙනවා. එතකොට ඒ විදිහේ ශාලාවක් හදන්න ඕනේ. ඒකට මට මුදල් වියදම් කරන්න වෙනවා. එතකොට ඊළඟට ඇයි මම ටී-ෂර්ට් එකක් දෙන්නේ? ටී-ෂර්ට් එකක් දෙන්නේ මේ ටී-ෂර්ට් එකේ දයාගමගේ නම නෑ කොහෙවත්. නමුත් ඔබේ කර්මාන්ත ශාලාවෙන් සම්බන්ධයි කියලා පාර්ලිමේන්තුවේ කතා වුණා. මේ ටී-ෂර්ට් එකේ දයාගමගේ නම නෑ. මේකේ තියෙන්නේ තේමාවක්. අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව තමයි තියෙන්නේ. මගේ කර්මාන්ත ශාලාවේ මහන්නේ කලිසම්. එතකොට ඒවා අපි අපනයනෙට තමයි මහන්නේ. මේ දවස්වල අපිට තියෙන ඔඩර්ස් වල හැටියට බොහොම අමාරුවෙන් අපි ඒවා මහන්නේ. එතකොට මේක නොදන්න කට්ටිය කිව්වට දැන් ටී-ෂර්ට් මහනවා නම් ඒකට වෙනම ෆ්ලැට් ලොක් මැෂින් සරවමේ වගේදල්ලා ඒක ළමයි පුරුදු කරන්න ඕනේ ටී-ෂර්ට් මහන්නේ මේ විදියට. දැන් මගේ කර්මාන්ත ශාලාවේ ටී-ෂර්ට් මැව්වොත් එහෙම එක ලයින් එකක මට ටී-ෂර්ට් 600කට 700කට වඩා මහන්න බෑ. නමුත් ටී-ෂර්ට් මහන කර්මාන්ත ශාලාවක 3000ක් විතර මහයි. එතකොට මම මේ ටී-ෂර්ට් එක අරගන්නේ රුපියල් 450ක් වගේ පොඩි ගණනකට. එතකොට මේ ටී-ෂර්ට් එක අපේ කර්මාන්ත ශාලාවේ අපිට නම් මේ මුදලට දෙන්න පුළුවන් කමක් නැහැ. අපි මැව්වොත් අඩු ගානේ අපිට 750කටවත් මේක විකුණන්න වෙනවා. ඔව්. ඉතින් ඒක නිසා අපි අඩුම මුදලට මේක අරගෙන තියෙන්නේ. මේ ටී-ෂර්ට් එක මිනිස්සුන්ට අපි දෙන්නේ මේක අර තේමාව මිනිස්සුන්ගේ ඔළුවට යන්න. එතකොට දැන් මේක මට මඩ ගැහුවයි කියලා ඉවර වෙලා හරි මට උක
ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත්තර දැනුවත් කිරීමේ වැඩසටහන වලට ඔබතුමන් කිව්වා උත්සව කියන වචනේ ඉල්ලාස් කරගන්න කියලා. නමුත් සම්දර්ශන කියන වචනේ සමහරව පාවිච්චි කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 3000ක් විතර දැනුවත් කිරීමේ වැඩසටහන වලට වියදම් වෙච්ච එක සාධාරණද කියලා සමහරව අහන්නේ. මේකේ වැඩි තවම නම් එච්චර වියදම් කළා නැහැ. ඊතරම් මුදලක් වියදම් වෙන එකකුත් නැහැ. හැබැයි මේ මිලියන දැන් ඔය ගණන් හදන්නේ මෙහෙමයි. දැන් මේකට දැන් ගත්තොත් ඕනම අමාත්‍යංශයක ඒ ඇඩ්වර්ටයිසිං වලට ඒවට වෙනම මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් ගියාණ්ඩුවේ කොච්චර හැමතැනම බෝඩ් ගැහුවා, හරි, ගියාණ්ඩුවේ වෙනම මේ අපි ගත්තොත් එහෙම මොකක් හරි එකක් කරනවා නම් මුල් ගැල තියන්නේ එකපාරයි. දැන් වැඩි ඕනේ නැහැ. හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා, තුන්පාරක් විවෘත කරානේ, තුන්පාරක්. හරි, එතකොට මේ වගේ විශාල මුදල් සම්භාරයක් ඒ කාලේ වියදම් කරා. ඒ කාලේ තමයි මේ සම්දර්ශන පැවැත්වුවේ. ඇත්ත වශයෙන්ම කියනවනම් මේක තමයි අපේ රජේ හැමෝම කියන්නේ, ඔබතුමාලා මෙච්චර වැඩ කරනවා, ගමට මෙච්චර වැඩ කරනවා, රටට මෙච්චර වැඩ කරනවා, හැබැයි මේක ජනතාවගේ දැනුවත් කිරීමක් නෑ. මොකද පත්තරවල ඔක්කොගෙම තියෙන්නේ වැරදි විතරයි කතා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අපි සංවාදෙන් වෙනුවෙන් වියදම් කරන දේවල් අපි කරන දේවල් ගැන කතාවක් නෑ කියලා. එතකොට දැන් මේ මුදල ගත්තොත් මම රජෙන් සතපහක්වත් ගත්තේ නෑ. මං කො මට බාණ්ඩාගාරේ මුදල් එපා. දැන් මටත් මමත් පටන් අරගත්ත මුල්‍ය ආයතනයක් තියෙනවා. එතකොට දැන් ලංකා බැංකුව ගත්තත්, මහජන බැංකුව ගත්තත්, කොමර්ෂියල් බැංකුව ගත්තත්, ශ්‍රීලාන් බැංකුව, මේ හැම බැංකුවක්ම අපි අරගත්තොත් එහෙම ඒ බැංකුවල ඒගොල්ලන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට ඒගොල්ලන්ගේ ට්‍රේනින් කරන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවන්, ඒ ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහ ඊළඟට ගනුදෙනුකරුවන්ගේ නොයෙකුත් CSR ප්‍රොජෙක්ට් කියලා වෙනම තියෙනවා. හරි, එතකොට මේ කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා, එතකොට ඒ වගේ විශාල මුදලක් ඒවට වියදම් කරනවා. එතකොට ඒ වියදම් කරනවා. එතකොට දැන් සමෘද්ධි අපිට බැංකු 1073ක් තියෙනවා. එතකොට මේ බැංකු 1073 ට අපි ලක්ෂ 6ක් ගිණුම් කරුවෝ එකපාරටම දෙනවා. ලක්ෂ 6ක්. ලක්ෂ 6ක් අපි ගනුදෙනුකරුවන් බැංකුවට දෙනවා කියලා කියන්නේ බැංකුවේ වගකීම, බැංකුවේ යුතුකම තමයි ඒ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මුදල් වියදම් කරන එක. ඒක කරන්න ඕනේ බැංකුව. ආණ්ඩුව කරන්න ඕනේ. ඒක ආයතනයක්. ඒක වෙනම ආයතනයක්. එතකොට ඒක මුදල් හම්බ කරලා ඉදිරියට යන්න ඕනේ. මං කො මට ආණ්ඩුවේ සල්ලිපා. හරි. එතකොට මම මේ බැංකුව වලින් මං කො මේ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට එකෙනෙක් වෙනුවෙන් ඒගොල්ලොන්ට රුපියල් 500ක් වෙන් කරන්න කියලා. එතකොට මගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ බැංකු ජාලය සම්පූර්ණයෙන්ම අපි කම්පියුටරයිස් කළා. දැන් අද වෙනකොට අර ලංකා බැංකුව, මහජන බැංකුව දැනට අවුරුදු 25කට ඉස්සෙල්ල තිබුණු තත්ත්වය තමයි තියෙන්නේ. දැන් මම හොමබංගමම බැංකුවට ගියා. බැංකුවට ගිහිලා කම්පියුටර් එක ඕන් කරලා ඒක පත්තු වෙන්න විනාඩි 5ක් හිටියා. එතකොට ඒ වගේ පරණ ඒවල් වලින් තමයි වැඩ කරන්නේ. එතකොට මේවා ඔක්කොම අපි අලුත් කරලා අද තියෙන තාක්ෂණයත් එක්කලා දැන් මොනවාරි ඇහුවොත් එහෙම අපිට හොයාගන්න බෑ. හොරකම් ඉවරයක් නෑ. සමහර නිලධාරීන් සමෘද්ධි ලාභීන්ගේ නම් ඉවත් කරලා, එහෙම නැත්තම් සමහර නිලධාරීන් අලුතෙන් නම් දාලා තියෙනවා. අපිට දැන් එහෙම ඒවා දැන් ඇවිල්ලා සමහර සමෘද්ධි ලාභීන් මිය ගිහිල්ලා නමුත් ප්‍රතිලාභ අරගෙන තියෙනවා. ප්‍රතිලාභ වෙන ඒගොල්ලෝ අස්සම් කරලා හොරෙන් ගන්නවා. ඔව්. ඉතින් එහෙම නිලධාරී අද කලබල වෙලා තියෙනවා. එහෙම නිලධාරී කලබල වෙලා තියෙනවා. දැන් මේ යන වැඩපිළිවෙලට හරි අපි මාට්ටු වෙයිද? හරි. දැන් වක්‍යෝතු හිටපු අමාත්‍යවරයෙක් කෙලිම නම කියනවා නම් සඳහන එක්සත් ජනතා නිදහස් සඳහනේ මහලේකම් මහින්ද අමරවීර මහත්මයා. එතුමා කිව්වා මේ ආණ්ඩුවේ කෙරුවව තමයි මේ ලක්ෂ 6ක් සමෘද්ධිලාභීන් බිහි වුණේ මේ ආණ්ඩුව දුප්පතුන් ලක්ෂ 6ක් මේ කාලය තුළ නිර්මාණය කරපු නිසා කියලා. මේ ලබා දෙන සමෘද්ධිලාභීන් මේ ලක්ෂ 6 මං අහන්නේ අමුතුමා, ඉපැරෙමෙම පළවෙනි සමෘද්ධිලාභියා බිහි වුණේ කොයි කාලද? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් විජේට මම තීරුම් කරානේ. දැන් සමෘද්ධිය ලබා ගන්න උදවිය ලක්ෂ 14ක් ඉන්නවා. ඒකෙන් 83%ක්ම අවුරුදු 15 තිස්සේ සමෘද්ධිය ලබා ගන්නවා.
ඒ කියන්නේ කල්පනා කරලා බලන්න එකම කණ්ඩායමකට මේ සමෘද්ධිය දිගින් දිකටම ලැබෙනවා. එතකොට ඇත්තට ලැබිය යුතු කණ්ඩායමට ලැබිලා නැහැ. කොච්චර කාලයක් තිස්සේද? අවුරුදු 15ක්. 183ක් අවුරුදු 15ක් ගන්නවා කියලා කියන්නේ, කියන්නේ අවුරුදු 15ක් තිස්සේම මේ එකම කණ්ඩායමකට සමෘද්ධිය ලැබෙනවා. එතකොට අර පුරොත්තු ලයිස්තුවට එකතු වෙනවා. එක්ක කවුරු හරි මැරෙන්න ඕනේ, එහෙම නැත්නම් පොහොට්ටුවේ ගොට්ටෙක් වෙන්න ඕනේ සමෘද්ධිය ලබා ගන්න. මෙන්න මේක තමයි ඒගොල්ලන්ගේ න්‍යායපත්. හැබැයි අගමැතිතුමා කියලා තුන අවුරුදු 21ක් විතර මේ තව ටිකක් දුරට ගිහිල්ලා තියෙනවා. අවුරුදු මම කියන්නේ 183ක්නේ. හරිද? එතකොට ඊ ඉතුරු දැන් ඒකෙන් එක ප්‍රමාණයක් ඉන්නවා අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය ලබා ගන්න කොටසක්. හරි. එතකොට දැන් මේ විදියට ගත්තම එතකොට එකම කණ්ඩායම මේක සමෘද්ධිය අරන් තියෙන්නේ. එතකොට මේක ඇත්තටම ගත්තම දැන් මම බල්ලා මම ලක්ෂ 6කට ඉල්ලුවේ 850,000ක් විතර මම හිතනවා ඇත්තට සමෘද්ධිය ලැබිය යුතු කට්ටිය ඉන්නවා. ඒතර අනිත් එක මේ සමෘද්ධිය කියන එක මේ දුප්පත්කම නැති කරන්න මේක සමෘද්ධිය දුන්න පළියට ඒ උදවියගේ මේ ආදායම් වැඩි වෙනවද? නෑ, ඒක දීමනාවක් විතරක්. ඒ දීමනාව තුළ ඒගොල්ලන්ගේ ආදායම් වැඩි කරන්න පුළුවන්කමක් නෑ. ඒක අපි ඒගොල්ලන්ට දෙන ශක්තිය. ඔබතුමා නෝක ඊයේ ගම්පොලේ කියනවා මං බලාගෙන, මේ අපි රූපරාමෝස්සේ දැක්කේ මේ ලැබෙන්නේ සමෘද්ධිය විතරක් නෙවෙයි, සමෘද්ධියත් එක්ක තව හුඟක් දේවල් ලැබෙනවා කියලා. මොකද ඒකේ ඇත්ත වශයෙන් මොකද්ද සමෘද්ධියත් එක්ක ලැබෙනදී? පළවෙනියෙන් ගත්තොත් එහෙම දැන් මේකේ හම්බ වෙනවා ඒගොල්ලන්ට කවුරු හරි මැරුණොත් මුදලක් හම්බ වෙනවා, විවාහයක් වෙනකොට මුදලක් හම්බ වෙනවා, ඊළඟට දරුවෙක් ඉන්නවා නම් ගැහණු දරුවෙක් වැඩි විය පැමිණෙනකොට මුදලක් හම්බ වෙනවා, ඊළඟට අපි ගත්තොත් දරුවෙක් උපදිනකොට, එක දරුවෙක් නෙවෙයි දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉපදුනොත් ඒක දෙගුණි තුන්ගුණි වෙලා දරුවෙක් උපදිනකොට මුදලක් හම්බ වෙනවා. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත් මොකද්ද? මේ ඔක්කොටම වැදගත් කියන්නේ සිබ්දොර ශිෂ්‍යත්වය. එතකොට දැන් අපේ රජය මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි එතුමාගේ යෝජනාවක් අනුව අවුරුදු 13ක් අපි අධ්‍යාපනය අනිවාර්ය කරා. එතකොට අම්මා තාත්තා කැමති වුණත් අකමැති වුණත් සමාජලාවට සමහර දරුවෝ අකමැති වුණත් ඒගොල්ලෝ අවුරුදු 13ක් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න අපි ඒක නීතිගත කරා. එතකොට අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි අපේ මං හිතන්නේ ලොකුම ආයෝජනය. අම්මා තාත්තා සමෘද්ධිලාභින් වුණාට දරුවෝ සමෘද්ධිලාභින් නොවේ. ඒ මේ ඇත්තටම කතානායකතුමාට මම ආරාධනය කළා, එතුමා සහභාගී වුණා. නමුත් එතුමාට කතා කරන්න කිව්වම එතුමා කතාවක් කරේ නැහැ. එතුමා වෙනුවෙන් එතුමාගේ ලේකම්වරයෙක් චමින්දගමගේ කියලා ඒ චමින්දගමගේ හොඳ කතාවක් කරා. ඉතින් චමින්දගමගේ කතාවේදී එයා ඇහුවා දැන් මිනිස්සුන්ගෙන් පහට වෙනකන් දරුවා උගන්වන්න කැමති කට්ටිය කවුද? ඔව්. එක්කෙනෙක්වත් අතීස්සුවේ නැහැ. අට වෙනකන් අපස සාමාන්‍ය පෙළ කවුරුත් අතීස්සුවේ නැහැ. ඊළඟට උසස් පෙළ කවුරුත් අතීස්සුවේ නැහැ. විශ්වවිද්‍යාලය වෙනකන් ඔක්කොම එකපාරට අතීස්සුවා. ඒ කියන්නේ හැම දෙමව්පියෙක්ගෙම බලාපොරොත්තුව තියෙන්නේ තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලය වෙනකම්ම අධ්‍යාපනයේ, ඒ කියන්නේ ඉහළම තත්වයට කොහොමද ගෙනියන්නේ කියන එක. පැහැදිලිව. ඒක තමයි ඇත්ත බලාපොරොත්තුව. ඒක එක හදවතින් ආපු දෙයක්. ඒ අත්තික ඉස්සෙන විදිය දැක්කම ඒක හදවතින් ආපු දෙයක්. ඒතකොට එතනට එදා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාගේ ඒ සංකල්පය මහපොළ ශිෂ්‍යත්වය නිසා අද ඒකේ කොයි තරම් උගතුන් බිහි කළා තියෙනවද? ඒ වගේම මේ සිද්දොර ශිෂ්‍යත්වය ගත්තොත් එම් මේ සිද්දොර ශිෂ්‍යත්වේ මේක 30,000ක් විතර සිද්දොර ශිෂ්‍යත්වයට සුදුසුකම් ලැබුවත් 10,000කට විතර තමයි සිද්දොර ශිෂ්‍යත්වය දුන්නේ. එතකොට අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම නැත්තම් පොහොට්ටුවේ එදා අර නම් ලයිස්තුවට තමයි ඒක හම්බුනේ. නමුත් අද මම ඒක බලාපොරොත්තු වෙන්නේ, මම බලාපොරොත්තු වෙනවා මුදල් උපයලා. මම බැංකු වලින් මම මුදල් උපයනවා. ඒ ලාභ මම මේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ආයෝජනය කරන්න තමයි මගේ වැඩසටහන සම්පූර්ණයෙන් මම ක්‍රියාත්මක කරන්නේ. මම ව්‍යාපාරිකයෙක් හැටියට. හරි. මම දියුණු වුණේ විදියට මම කල්පනා කරනවා මගේ දැන් ජීවිත කාලයේ ඉතුරු කොටස. එතකොට දැන් අත්‍යවශ්‍යම මගේ දරුවන්ට මම උපරිමයෙන් උගන්වලා තියෙනවා. හරි.
එතකොට ඒගොල්ලන්ට ඒ දීලා තියෙන උගත්කම, ඒගොල්ලන්ට දීලා තියෙන ව්‍යාපාර එක්ක ඒගොල්ලන්ට ඉදිරියට යන්න හොඳටම ඇති. එතකොට මට ජීවත් වෙන්න පුළුවන් කාලේ තියෙන්නේ තව බොහොම පොඩි කාලයක්. එතකොට වැඩි කාලයක් අපි ජීවත් වෙලා ඉවරයි. එතකොට ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේක උපරිමයෙන්ම මට කරන්න පුළුවන් දේ කරන්න. එතකොට මේ සමෘද්ධි බැංකු ජාලය මේ අවුරුද්ද අන්තිම වෙනකොට අනිත් බැංකුත් එක්ක තරඟකාරී අන්දිමට ඒ පහසුකම් අපේ ඒ ගනුදෙනුකරුවන්ට ලබා ගන්න පුළුවන් ආකාරයට බැංකු සකස් කරන්න. මේක අභියෝගයක්. හැබැයි මම මේක ජය ගන්න. හරි. අද මේ අමාත්‍ය දයාගමගේ සුභාරති සාකච්ඡාවට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබ මේ සහනාධාර වැඩපිළිවෙලේ, සුබසාධන වැඩපිළිවෙලේ ඉතා වැදගත් සංදිස්ථානයක් ජනසවී වැඩපිළිවෙල කියලා කිව්වා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන පාලන සමයට ගියොත් එහෙම හාල් පොත අර ආහාර සලාකේ එහෙම එච්චර දුර ඉතිහාසයකටත් මේ කටයුත්ත යනවා. දැන් අමාත්‍යතුමනි, මේ දුප්පත්කම තුරන් කරන්න හඳුන්වා දීපු විවිධ වැඩසටහන් නිදහසෙන් පස්සේ අපි ගත්තොත් එහෙම ඒ වැඩසටහන් නැමැති දෙලින් එහි සිදුරු වලින් දුප්පත්කම රිංගලා ගිහිල්ලා තියෙනව නේද කාලයත් එක්කම? මේමයි 100%ක් දුප්පත්කම ලෝකේ කිසිම රටක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඇමරිකාවෙත් දෙනවා සහනාධාර. ඊ ඇමරිකාව ගත්තොත් අනිත් පැත්තෙන් අරගත්තොත් එමේ ඉතාමත්ම මෑත ලෝකේ දියුණුව කරා යන රටක් හැටියට මම දකින රටක් තමයි චීනය. එතකොට චීනයේ විශාල දියුණුවක් තියෙනවා. දැනට අපි අවුරුදු 20කට ඉස්සෙල්ලා ගිහපු චීනේ නෙවෙයි අද තියෙන්නේ. ඒ කොච්චර දියුණු වුණත් දුප්පත් මිනිස්සු ඒ රටේ ඕනේ තරම් ඉන්නවා. ඇමරිකාවෙත් ඉන්නවා. ඒතර හැම රටෙම ඉන්නවා. ඒතර මේ දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ එක්කෝ අලසකම. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ මිනිස්සුන්ට උමනාවක් නැතිකම. එහෙම නැත්නම් මෝඩකම. හරි. නූගත්කම. නූගත්කමම සමහර වෙලාවට ඉගෙන ගත්ත මෝඩයෝ කොච්චර ඉන්නවද? උගත්කම තියෙනවා. හරිද? නමුත් බුද්ධිමත් භාවය පිළිබඳ ප්‍රශ්න. බුද්ධිමත් භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි වැඩේ. දැන් අපි හිතනවා නූගත් කියලා. සමහර මිනිස්සුන්ට ඉගෙන ගන්න. දැන් අපි දරුවෝ ගත්තොත් එහෙම. දැන් සමහර දරුවෝ දඟකාරයි. හරි. එතකොට හොඳටම බුද්ධිය තියෙනවා. හරි. පොතපත කියෙව්වේ නැති වුණාට, විභාග පාස් වුණේ නැති වුණාට ඔවුන්ගේ බුද්ධියත් එක්ක, ඔවුන්ගේ හැකියාවත් එක්ක සමහර වෙලාවට ඔවුන් ලෝකේ ඉහළම තැන්වල ඔවුන් අද ඔවුන්ගේ ව්‍යාපාරයක් හරි මොකක් හරි පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා දැන් අපි අරගත්තොත් මේ හැම කෙනෙක්ටම මේ ශක්තිය තියෙනවා. ඒතකොට මේක මනස තමයි අපි හදන්න ඕනේ. අපිට මනස හැදුවොත් එහෙම මිනිස්සු මේ දැන් දුප්පත් මන්නම් කියන්නේ මේ දුප්පත් කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. මෙතන ඉන්නව ගොඩක් උදවිය. මොකද මම දිනුන වෙනකොට මම දන්නවා මම පළවෙනි රුපියල් 30,000 ණය ගන්න කොච්චර දුක් වින්දාද. රුපියල් 50,000 ණය ගන්න කොච්චර දුක් වින්දාද. එතකොට අපේ තියෙන බැංකු ක්‍රමය, හරි, අපේ රටේ තියෙන රාජ්‍ය නිලධාරීන්ගේ අලසභාවය, හරි, සමහරුන්ගේ හැසිරීම. දැන් අද ගත්තොත් රජයේ සේවකයෝ කොච්චර ඉන්නවද? 116ක් ඉන්නවා. 116ක් ඉන්නවා රජයේ සේවකයෝ. 103 මාරෙන් කරන්න පුළුවන් වැඩක්. එතකොට මේ කී දෙනෙක් ඉන්නවද උදේ ඇවිල්ලා ඇඟිල්ල ගහලා හැඳ වෙනකොට කිසිම දෙයක් නොකර ගෙදර යන? කරන්න දෙයක් නෑ ඒගොල්ලන්. ඒක ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නෑ. හරි. මොකද ආණ්ඩුවක් හැටියට මේ දේශපාලනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකියාවල් උත්පාදනය කරලා තියෙන රජේ. අද රට ණය වෙලා, මිනිස්සු ණය වෙලා. දැන් මගේ තාත්තා ඉපදෙනකොට අපේ පවුලේ 6 දෙනෙක්. තාත්තා ණයත් නැහැ, මම ණයත් නැහැ. එතකොට අද මට ඉන්නේ දරුවෝ දෙන්නයි. හරි. මමත් ණයයි, දරුවොත් ණයයි, උපදින්න ඉන්න දරුවොත් ණයයි. එතකොට අපි 6 දෙනෙක්ට උස්සන්න බැරි වුණු බර එතකොට මේ දරුවෝ දෙන්නේ කොහමද උස්සන්නේ? එතකොට හැම දෙමව්පියෙක්ම කල්පනා කරන්නට ඕනේ අපි මේ ණය බර තව තව අපි දරුවන්ට මේක දෙනවද? දේශපාලකයන්ට මේකේ වැරද්ද කියනවද? හරි, මේක ඔය විරුද්ධ පක්ෂෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම දන්නවා තමන් කරන්නේ වැරද්දක් කියලා. හරි, තමන් කරන්නේ වැරද්දක්. නමුත් ඒ වැරද්ද නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ
ආණ්ඩුව කවුරු ගත්තත් විරුද්ධ පක්ෂයේ ඉන්න උදවිය කකුලෙන් අදිනවා. ඒගොල්ලෝ දන්නව කරන්නේ වැරද්දක් කියලා. නමුත් කවදාවත් ඒ වැරද්ද නිවැරදි කරන්න ඔවුන් කවදාවත් ලෑස්ති නැහැ. වරද්දගත්තු යාන්ත්‍රණයක් රටේ සංවර්ධනය ඉදිරියේ අභිෝගාත්මකව ක්‍රියාත්මක වෙනවා කියන අදහසයි ඔබ ගෙනෙන්නේ. අමාත්‍යතුමනි, කෙමෙන් අපේ කාලය නිමා වෙමින් තියෙනවා. නමුත් දැන් ගමට කෙරෙන වැඩසටහන හුඟක් නායකයෝ වැඩ පටන් ගන්න තියෙන ගමෙන් සාර්ථක වෙච්ච නායකයෝ. දැන් වර්තමානයේදී සමෘද්ධි ව්‍යාපාරය, අනිත් පැත්තෙන් ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, අනිත් පැත්තෙන් විවිධ අමාත්‍යංශ වලින් විශාල මුදලක් ගමට ආයෝජනය කරනවා හැම අමාත්‍යංශයකම. මේ සේරම ගමට මේක මේ ගමේ ගම්මු හර හමුවේ අච්චාරුවක් වගේ වෙයිද, නැත්නම් අර ආණ්ඩි හදනගේ කැඳැලි වගේ වෙයිද? හැමදේම ගමටනේ යන්නේ. මේක කොහොමද හරියට කළමනාකරණය වෙන්නට ඕනේ? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මං හිතන්නේ මේ ලෝකයේ ඕනම රටක මම ගිහිල්ලා කරපු අධ්‍යයනයත් එක්ක මම දැක්කේ විශේෂයෙන්ම තායිලන්තය, ඒ වගේම අපි ගත්තොත් එහෙම කොරියාව. දැන් අපි අදටත් කියන්නේ මොකද්ද? හාපෝ අරක කොරියා වගේ කියලා. කොරියාවට මොකද ඒක ඇත්ත නිදහස හම්බෙනකොට අපි කොරියාවට වඩා දියුණු රටක්. ඒතර අපේ රට තිබුණේ අපේ නොදියුණු පළාතක් තියෙනවා නම් අපි ඒක කොරියාවට සමාන කරා. නමුත් අද එහෙම නෙමෙයි, කොරියාව ගොඩක් දියුණු වෙලා. ඒ හැම එකක්ම දියුණු වෙලා තියෙන්නේ ගම දියුණු කරපු නිසා. ගම දියුණු කරනකොට ඒක ඉබේම ඔටෝමැටිකලි නගරේ දියුණු වෙනවා. ඒකට අමුතුවෙන් අපි දෙයක් කරන්න උවමනාවක් නැහැ. මොකද ගමේ දියුණු වෙන පුද්ගලයා එන්නේ නගරයට, නගරෙන් ගමට යන පුද්ගලයෝ නැහනේ. ඔව්, සහ ගමත් නිකම්ම නගරේ වේගෙන යනවා. එතකොට දන්නේම නැතුව අපි ඇත්තටම දියුණු කරන්න ඕනේ නියම තැන ගම. ඊළඟට මේක කෘෂිකාර්මික රටක්. මේ කෘෂිකාර්මික රටේ දැන් අපි ඉතිහාසය ගත්තොත් එහෙම අපි අපේ රටේ නිෂ්පාදන අපි ඒ කාලෙත් අපි අපිට එන කරලා තියෙනවා. අපි කැම බඩු අපි ගෙනල්ලා නැහැ. අපි අනිත් රටවල් වලට අපි නිෂ්පාදනය කරලා අපි බෙදපු එක තමයි කරලා තියෙන්නේ. කැම අපි පිටරටින් ගෙනල්ලා කාලා නැහැ. පාම් පිටි වගේ, කියන්නේ තිරිඟු පිටි වගේ අපේ ඉතිහාසයේ අපි පිටරටින් ගෙනල්ලා කාලා නැහැ. අපිට අවශ්‍ය කරන කැම ටික නිෂ්පාදනය කරගන්න අපිට පුළුවන් වුණා. නව එදා ඒ කාලේ ගත්තොත් එීම ජනගහනයත් මීට වඩා හිටියයි කියන එක තමයි අපිට සාක්ෂාත් වෙන්නේ. මොකද එතකොට ඇයි අද අපිට මොකද වෙලා තියෙන්නේ? අද අපිට වෙලා තියෙන්නේ අපිට අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් ටිකත් අපි පිටරටින් ගෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේකට අපි තාක්ෂණයත් එක්කලා ඉදිරියට යන්න ඕනේ. එතකොට කෘෂිකාර්මික රටක් හැටියට අපේ නිෂ්පාදන අපි වැඩි කරනවා වගේම අපි අගේ දාමේ වැඩි කරන්න ඕනේ. ඔව්, එතනට තමයි ගෙනියන්න ඕනේ. ඒක තමයි ඔබතුමාගේ අවසන් විනාඩි පහ අමාත්‍යතුමනි. දැන් මේ ලක්ෂ 6කට දැන් සමෘද්ධි සහනාධාර ලබා දෙමින් තියෙනවා. ඉදිරියට මැතිවරණයක් එනවා. මේ ලක්ෂ 6 මේ කාටද ඡන්දේ පාවිච්චි කරන්න ඕන? මොකද මැතිවරණයක් කට උඩ තියාගෙනයි මේ වැඩේ කරන්න කියලා මේ චෝදනාවක් තියෙනවා. ඡන්ද බලාගෙන නම් මම නම් මේක කරන්නේ. මට ලැබිච්ච වගකීම මොකද්ද? මේ සමෘද්ධිය අපි ඇත්ත අවශ්‍ය කරන කට්ටියට දෙන වගකීම තමයි මම ගත්තේ. ඒ ඉල්ලීම තමයි මම ඉල්ලුවේ. එතකොට ලක්ෂ 6කට මට මුදල් හම්බුණා. එතකොට මට අවශ්‍ය කරන්නේ මේ උදවිය කොහොමද මේ මානසිකත්වයෙන් මුදවගෙන ආර්ථිකයට එකතු කරගන්නේ? අපිට පවුල් ලක්ෂ 20ක් තියෙනවනේ. දැන් පවුල් ලක්ෂ 20ක් තියෙනවා. ඉස්සෙල්ල ලක්ෂ 14යි, මේ ලක්ෂ 6යි. එතකොට අඩු ආදායම් ලාභීන් ලක්ෂ 20ක් අද මගේ අමාත්‍යංශ යටතේ ඉන්නවා. ඒකට අමතරව ලක්ෂ 16ක් ඉන්නවා, ලක්ෂ 26ක් ඉන්නවා වැඩි හිටියෝ. ඊළඟට ආබාධ සහිත පුද්ගලයෝ ඉන්නවා තව ලක්ෂ 20කට කිට්ටු වෙන්න. එතකොට කල්පනා කරලා බලන්න, ආබාධ සහිත පුද්ගලයෝ වැඩි හිටියෝ, ඊළඟට අඩු ආදායම් ලාභීන්. එතකොට රටෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට කිට්ටු වෙන්න අද මගේ අමාත්‍යංශය යටතේ වගකීමක් තියෙනවා මට. මම ඉෂ්ට කරන්නේ වගකීම. එතකොට ඡන්දය දෙනකොට ඒ උදවියට කල්පනා කරන්න පුළුවන් අපිට ඉදිරියට යන්න පුළුවන් මොන රජයත් එක්කද කියලා. අපිට පොහොසත් රටක් හදන මේ මානසිකත්වය තමයි මට මිනිස්සුන්ට දෙන්නට අවශ්‍ය කරන්නේ. හරි, මම පෝස්ටර් එකක්වත් මගේ නමින් ගහලා නැහැ. දැන් මට ඔය මේ අනුර දිසානායක මැතිතුමා කියලා තියෙන පෝස්ටර් මම ගහලා තියෙනවා කියලා ලක්ෂ 4ක්. හරි, එතකොට පෝස්ටර් 10ක් තමයි වදින්නේ ගමක. එතකොට ලක්ෂ 4ක් පෝස්ටර් ගෙවුවම පෝස්ටර් 10ක් වදිනවා එක ගමක. හරිද? එතකොට දැන් මේ පෝස්ටර් එකේ තියෙන්නේ
අලුතෙන් හිතපු දිරියෙන් නැගිටීම, දැනුවත් කිරීම, දැනුවත් කිරීම. ඒ ඒ තේමාව තමයි මට අවශ්‍ය කරන්නේ මිනිස්සුන්ගේ ඔළුවට දාන්න. ඇයි අපි දුප්පත්? ඇයි අපි දුප්පත්? වෙන රටකට ගියාම හරි දුකයි. මොකද අපේ රටේ තරම් ඒ මිනිස්සුන්ට ඇත්ත දේශගුණයක් නැහැ. අපිට ඒ සම්පත තියෙනවා. දේශගුණය කියන්නේ සම්පත අපිට ලැබිලා තියෙනවා. අපිට හොඳ මානව සම්පතකුත් තියෙනවා. නමුත් අපිට මේක නියම විදිහට ප්‍රයෝජනය ගන්න බැරි වෙලා තියෙනවා. අපේ රට, අපේ රට පිහිටලා තියෙන ස්ථානය ගත්තොත් එහෙම මුළු ලෝකෙටම අපේ රට වැදගත් වෙනවා. ඒක නිසා තමයි චීනද, ඇමරිකාවද, ඉන්දියාවද මේ ඔක්කොම රටවල් අරගත්තම අපේ රටේ පිහිටලා තියෙන ස්ථානය ලෝකෙට වැදගත්. එතකොට ඒ වගේම අපේ දේශගුණය අපිට වැදගත්. ඒ වගේම අපේ මානව සම්පත තමයි අපි ආරක්ෂා කරලා ඉදිරියට ගේන්න ඕනේ. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ මානව සම්පතේ උපරිම ප්‍රයෝජනය අරගන්න. එතකොට මේකෙදී මට අකුල් එලන මිනිස්සුන් තරම් ඉඳි දැන් හිටා නිද්දත් මේ මොකද යුනියන් එකෙන් කියලා දැන් උද්ඝෝෂණයක් කරනවා කියලා මේ සමෘද්ධිය දෙන එකට මේ කියලා තිබුණා. කවුරු උද්ඝෝෂණ කරත් කවුරු මාත් එක්ක හැප්පෙන්න ආවත් මම බය නැහැ එකකටවත්. මගේ වැඩ පිළිවෙල කාටවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. හරි. 2017 අවුරුද්ද විශේෂම ජනාධිපතිතුමා මේ දුගී බවින් නිදහස් වීමේ වර්ෂය කියලා නම් කළා. මේ වැඩේ ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණේත් අපිට සාකච්ඡා කරන්න ඕන. නමුත් කාලේ ප්‍රමාණවත් නැහැ. අන්තිම විනාඩිය තුල අමාත්‍යතුමනි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හාල් පොතෙන් ලංකාවේ දුගී භවී මේ වෙනුවෙන් යම් වැඩ කටයුත්තක් ආරම්භ කළා. මේ රටේ දුප්පතුන් නැති පොහොසතුන් ඉන්න රටක සමෘද්ධිලාභියා අවසන් සමෘද්ධිලාභියා බවට පත් කරන කාලය කොහොමද වෙන්න ඕනේ? ඇත්ත වශයෙන්ම සමෘද්ධිය කියන එක කවදාකවත් නැති වෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස. දැන් අපි අද ගන්නේ රුපියල් 6000ට වඩා අඩු ආදායම් ලාභීන්. මේක අපි ඊළඟ අවුරුද්දේ ගන්නවා රුපියල් 8000ට වඩා අඩු ආදායම් ලාභීන්. මේ විදිහට අපි මිනිස්සුන්ගේ ස්ටෑන්ඩඩ් එක අපි වැඩි කරගෙන යනවා. එතකොට අද සමෘද්ධියෙන් එළියට යන කෙනා ආයි පාරක් තව අවුරුදු දෙකකින් නැවත සමෘද්ධිය ඇතුළට එන්න පුළුවන්. එතකොට මේ සමෘද්ධි ප්‍රෝග්‍රෑම් එක අපිට මේක මේ බිලියන 50ක් ජනතාව වෙනුවෙන් අයින් කරනවායි කියන එක රජයකට තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේක බොහොම සොච්ච මුදලක් වෙනවා අපේ ආදායම් වැඩි වෙනකොට. එතකොට හැමදාම අපි අපේ ආර්ථික මට්ටමින් පල්ලෙහාට වැටෙන මිනිස්සු ටික නැගිට්ටන්න පුළුවන් ක්‍රමයක් සදාකාලිකවම අපිට මේක තුල හදන්න පුළුවන්. අපි ඒක හදන්නේ ඒ මිනිස්සුන්ව දිරියෙන් නැගිට්ටන්න මිසක් අපි ඒ මිනිස්සුන් මේ දුප්පත්කමේ තියන්න නෙවෙයි කියන මානසික හැඟීම අපි හැම එකකින්ටම දෙන්න ඕනේ. සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබුණු ගතානුගතික අදහස් වෙනස් වෙලා නවීකරණය වුණු සමාජයක සමෘද්ධිමත් රටක වුණත් සමෘද්ධි ව්‍යාපාරයේ වැජබෙන්නට පුළුවන් අවකාශයක් හදන්නට පුළුවන්කම තිබෙන බව තමයි අමාත්‍යතුමා කියන්නේ. මේ පිළිබඳව ජනගත වෙලා තිබුණු යම් යම් අවබෝධයන් නිවැරදිද වැරදිද කියන කාරණය පිළිබඳව අද අමාත්‍යතුමා පැහැදිලි කිරීමක් කළා. බොහොම ස්තුතියි. සමාජ සුපසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා දයාගමගේ මහත්ම ඔබතුමාට අපි හෙටත් උදේ 7:30ට සුභාරතියේදී හමු වෙනවා. රෂාන් කොඩිතුවක්කු, සුජාතා කරුණාරත්න අද සුභාරතී නිෂ්පාදනය කළේ. බොහොම ස්තුතියි ආනන්ද පද්මසිරි ඔබට ඔබ නිෂ්පාදන සහය ලබා දුන්නා. ඔබට ජය. මම විජේමාපා. සුවදායක දවසක්. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී